අප්‍රේල් 9 වෙනිදා අපේ මේ විරෝධය පටන් ගත්ත වෙලාවේ ඉඳන් අපි එක කෙලවරක හිටියා අනෙක් කෙලවරේ ඉඳපු මුල ඉඳන් මේ ඉඳපු කෙනෙක් තමයි යශේන්ද්‍ර අපි දිගට නමුත් කාලය ගත වෙද්දී අපි අසල්වැසියෝ ටික ඔක්කොම අඳුර ගන්නවා ඔක්කොම යාළුව බවට පත් වෙනවා ඉතින් එහෙම මුණ ගැසුණු යාළුවෙක් තමයි යශේන්ද්‍ර කියන්නේ මුල ඉඳන් මෙතන ඉන්න කෙනෙක් සහ මෙතන පැවැත්ම ගැන වදගෙන කෙනෙක් ඉතින් මම මුලින්ම එක කාරණයක් කියන්න බලන්න දැන් මෙතන දැන් අලුතෙන් එකක් යනවා මේ මහින්ද රාජපක්ෂට සතියක් දීලා තිනු අස් වෙන්න කියලා දැන් අලුත්ම දේශපාලන මේකක් යනවා මේ මහින්දව අස් කරලා ගෝඨාභය දිගටම ඉන්නවා ගෝඨාභය දිගටම ඉන්නවා මහින්දව අස් කරනවා අලුත් කැබිනට්යක් දානවා වගේ කණිපෙද මහින්දත් යන්න බෑ කියන දැන් උන්ගේ ඒ කියන්නේ මහින්දක පැත්තේ තියෙන ගෝඨාභය වල හරි එයා ඉන්න ඒගොල්ලෝගේ වලි ඔයා මොකද හිතන්නේ දැන් මෙතන මහින්ද කියොත් අපි අතාරිනවද ගෝඨා විතරක් කියොත් අතාරිනවද මොකද හිතන්නේ මේ 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 විරෝධය කොතනට යයි කියලා හිතන්නේ ඒක ඒ ඒ තියෙන ආගියුමන්ට්ස් හැම එකකින්ම අපිට තේරෙන දේ තමයි රටේ පාලකයෝ රටේ ජනතාව කියන ප්‍රශ්නේ මොකක්ද කියන එකවත් තාම තේරුම් අරන් නැහැ කියන එක. රටේ මිනිස්සු කියන්නේ ගෝඨා ඉන්න මහින්ද යන්න මහින්ද ඉන්න ගෝඨා යන කාරණාවක් නෙමෙයි. අවුරුදු 70ක දේශපාලන ඉතිහාසයේ බිහි වෙච්ච මජරම දේශපාලනය කරපු රාජපක්ෂ පවුල කරුණාකර අයින් වෙන්න දේශපාලනයෙන්. රටේ මිනිස්සු ඉල්ලන්නේ අර රාජපක්ෂ රෙජීමයත් එක්ක ගෙනාපු දූෂිත දේශපාලනය මේකෙන් ඉවත් වෙන්න ඕන කියන එක. බොහෝම සරල ඉල්ලීමක් තියෙන්නේ. ඒ ඉල්ලීම විවිධ කෑලිවලට කඩන්නේ හැදුවට වැඩක් නැහැ හැමෝම ඉල්ලන්නේ එකම කෑල්ල. දූෂිත දේශපාලඥයන් පිට වෙන්න ඕන කියන එක. එතකොට ඒක කවුද ඉන්නේ කවුද යන්නේ කියන එක ගැන ජනතාව වග වෙන්නේ නැහැ වද වෙන්නේ නැහැ. එයාලට ඕන රාජපක්ෂලු ඔක්කොම යන්න. දවස් 18ක් තිස්සේ ඉල්ලන්නේ එකම දේ. රටේ මිනිස්සු පිරිසක් එච්චර දෙයක් ඉල්ලද්දි මෙයාලා යන්නේ නැහැ කියන්නේ මෙයාලා බලයට මාර විදිහට කෑදරයි. ඒතොර මිනිස්සු ඉල්ලන්නේ බල ලෝභී රාජපක්ෂ රෙජීමේ ඉවත් විය යුතුයි. සරලයි. දැන් ඒකේ අනිත් එක ඇසෙන්න දැන් මේ මෙතන ඉඳීම ඇතුළේ දවස් 18කට පස්සේ දවස් 18කට ලං වෙමින් තියෙන දැන් එතකොට දැන් අපි අපිටත් දැන් අපිත් ඉන්නවා මෙතන දැන්. අපිත් හිර වෙලා වගේ තමයි ඒක විදිහට ගත්තොත් එහෙම. එතකොට දැන් ඕ මුංගේ මොකද ඒ කියන්නේ උද්දච්චකම වෙනවා කරන නිසා අපිත් හිර වෙලා ඉන්නවා. එතකොට දැන් සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මේ හිටියට වැඩක් නැද්ද කියන ප්‍රශ්නේ. හැබැයි මිනිසුන්ගේ පේන්නේ දෙනව නෑ. මිනිසු තාමත් එනවා අලුත් උනන්දුවකින් මේ පෙළපාලි වලින් විවිධ වෘත්තිකයෝ පවා තාම එනවා. ඉතින් මේ මොකද්ද මේ පැවැත්ම? ඊට පස්සේ දැන් මේකේ අනිත් එක තමයි මේකේ ආරක්ෂාව පිළිබඳ සමහර කතාත් යනවා. මේ රණ්ඩු වෙනවා. මෙතන ඉන්නේ රණ්ඩු වෙනවා ගහ මරා ගන්නවා වගේ වෙනවා. මේ බඩු නැති වෙනවා වගේ වෙනවා. ඉතින් මේ දේවල් මං හිතන්නේ යසෙන්ඩර උනන්දුව යොමු වෙන කාරණා. මුලින්ම මම ප්‍රසිද්ධියේ මාධ්‍ය ආයතනවල චැනල් වලත් මම රෙප්‍රසන්ට් කරන තැනේ මම කරන කතාවල වුණත් මම කියන එක දෙයක් තියෙනවා. එන්න මේ භූමියට බය වෙන්න එපා. එකක් මේක නීතිමය රාමුවක් ඇතුළේ මේකට ආරක්ෂාවක් හිමි වෙලා තියෙනවා. එතකොට අනිත් දේ තමයි මේක රකින්න වෙනම පිරිසක් ඉන්නවා. එතකොට ඒ පිරිස මේකේ මොන කොනෙන් ආවත් එන්නේ කවුද ඒ මොන අරමුණට දෙන්නේ කියන දේ දන්නවසා ඒ මිනිස් මේ භූමිය ඇතුලේ වෙනම පිරිසක් භූමිය ආරක්ෂාව රකින්න සම්බන්ධ වෙලා ඉන්නේ ඒ වගේම නීතිමය වශයෙන්ුත් මේක රැකෙනවා ඒ නිසා මම ආරාධනා කරන හැමෝට මෙන්න මේකට එකතු වෙන්න කියන එක අනිත් දේ තමයි මේ භූමිය ආරක්ෂාවේ වැඩපිළිවෙල ඒ වෙන දේවල් එක්ක මේ මිනිස්සුත් එක කතා කරාම තේරුම් ගත්ත දෙයක් තමයි ඔය මේකේ ඉන්න ඔක්කොම හොරකම් කරන මිනිස්සු ටික එතකොට මේක වෙන ඔය අනිත් ගහමරා ගැනීම පොඩි පොඩි රණ්ඩු සරුවල් වෙනේ දේවල් සීළු දෙයම දේශපාලනික අතකොළු ඒ හැමදේම දේශපාලනිකව මෙතනට එවපු දේවල් උදාහරණයක් විදියට මෙතන නාන්න අපි තොටුපොලක් හදලා තියෙනවා අයියේ ඒ නාන්න තොටුපොලේ අපි දකින දෙයක් තමයි හැමදාම රැයට ගිහිල්ලා බැලුවොත් හොරකම් කරන්න තියෙන පර්ස් වල හෝ නැතිව හෝ ගෙනාපු කඩපු ක්‍රෙඩිට් කාඩ් එතන තමයි ගෙනහිල්ලා දාන්නේ ඇයි එතනම ගෙනහිල්ලා දාන්නේ ඇයි නෑ ඇයි ඒව කඩලා එතනම ගෙනහිල්ලා දාන්නේ ඔය නාන්නෙන කට්ටිය තමයි මෙතන හැමදාම ඉන්න කට්ටිය ඒතර ඒ අයට පණිවිඩයක් යවනවා ඒ නාන තොටුපොළ ළඟ මේ ටික දාලා මෙතන පර්ස් හොරකම් කරනවා මෙතන මේ හොරකම් ගොඩක් වෙන තැනක් කියන එක ඒතර ඒ අයව ඩිමෝටිවේට් කරන්න උත්සාහ කරනවා ඉන්න එපා මෙතන කියන එක ඒතකොට අපි පොලිටිකල් ලෙජෙන්ඩ වලට ආපහු හිර වෙලා අලුත් પરම්පරාව විදිහට අපිත් ආපහු මේ යල් පැනගිය පොලිටිකල් ඇජෙන්ඩ වලට යල් පැනගිය පොලිටිකල් ස්ට්‍රැටජිස් වලට අපිත් අහු වෙනවා නම් මම හිතන්නේ ඒක අපේ පරාජයයි. මම කියන්නේ අපි ඒ පරාජයට අහු වෙන්නේ නැති වෙන්න පුළුවන් තරම් අපේ සහභාගීත්වය මෙතනට වැඩි වෙන තරමට මෙයාලට ওই දාන්නෙන මොන සෙල්ලමවත් කරගන්න බැරි වෙනවා. ඉතින් මෙතන දවස් 18ක් නොනිදා අරගල කරන පිරිසක් ඉන්නවා දවස් 18ක් හැමදාම එන පිරිසක් ඉන්නවා දවස් 18ක් මෙතන එන මිනිස්සුන්ට
බීම බෝතල් ටික වතුර බෝතල් ටික ස්ට්‍රෙප්සිල්ස් ටික බෙහෙත් ටික දෙන පිරිසක් ඉන්නවා මම කියන්නේ තාමත් ආපු නැති අයට ඒ මිනිසුන්ට අසාධාරණයක් කරන්න එපා ඒ මිනිස්සු මේ මහන්සි වෙන්නේ ඔයාලගේ අපේ මේ මුළු රටේම සමස්ත ජනතාවගේම අනාගතය වෙනුවෙන් එතකොට ඒකට කරන්න පුළුවන් උපරිම සාධාරණ අනුන්ගේ පහනෙන් එළිය බැලීම නොව තමනුත් මෙතෙන්ට ආලෝකයක් වෙන එක ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ මේ දේ රටේ හැමෝගෙම මෙතෙන්ට මේකේට තව පහනක් එකතු වෙන කියලා තව මිනිහෙක් එකතු වෙනවා කියන්නේ මේකේ විහිදෙන ආලෝකය තවත් වැඩි වෙනවා කියන එක මෙතන ආලෝකය වැඩි වෙනවා කියන්නේ ওই දූෂිත දේශපාලඥයන්ට මේක හැර දාලා යන්න වෙනවා වෙනවාමයි හරි අපි අසෙන්ට් එක තව ඉදිරියේදී කතා කරමු මචං අපි දැන් අපි යාළුවෝ බවට පත් වෙමු මෙතනින් පස්සේ දැන්ුත් සහෝදරයෝ බවට පත් වෙමින් ඉන්නවා එහෙම තමයි මෙතන අපි හැමෝම දැන් සමහරු හිතන්නේ මෙතන එකාට එකා දන්නේ නැහැ එකාට එකා නැහැ කියලා නමුත් මෙතන ඊටාම හොඳ බැඳීමක් හැදෙමින් යනවා ඉන්න කණ්ඩායම් අතර ඉන්න පුද්ගලයෝ අතර ඉතින් ඒ නිසා තැන්කියු මචං කතා කරාට සහ අපි ඉස්සරහට කතා කරමු